අයිබුවන් සුබම් සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීලම දෙනාට. ඉතින් හදිසියේ කරන්න සිදු වෙච්ච වීඩියෝ එකක්. මොකද හේතුව මීට පැය දෙක තුනකට කලින් මට මැසේජ් එකක් ආවා මෙන්න මේ පොරොන්දම් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා. අම්මා කෙනෙක් තමයි මට මැසේජ් එක දැම්මේ. ඉතින් අන්න ඒ නිසා ඔයාලටත් ඉස්සරහට විවාහ වෙන්න ඉන්න අයටත් මෙන්න මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ වීඩියෝ එක බලන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇත්තම தත්ත්වය සහ මොකද්ද ඇත්තටම කරන්න ඕනේ කියන කාරණය පිළිබඳව. ඉතින් අපි නම් බලමු ගිහිල්ලා වීඩියෝ එකට මේ මැසේජස් මට යොපුවා. මම ඒ අම්මගේ අවසරය ඇතුව තමයි මේ දේවල් ඉදිරිපත් කරන්නේ. ඉතින් නංගම් ටෙලිෆෝන් නම්බර් මොකද නෑ මම ඒ දේවල් මකලා තියෙන්නේ. අන්න ඒ නිසා සිතුවෙච්ච කතා බහ ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. එතකොට අපි දන්නවා දෙන්නෙක් විවාහ වෙන්න ගියාන් පස්සේ පිරිමි ළමයාගේ පැත්තෙන් හරි ගැහැණු ළමයාගේ පැත්තෙන් හරි පොරොන්දම් පරීක්ෂා කරන්න යනවා. මෙන්න මේ වගේ පොරොන්දම් පත්‍රිකාවක් තමයි 90ක් 98ක් 99ක් දෙනාම ලබා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතෙන්දී පොරොන්දම් 20ෙන් 17ක් ගලපෙනවා, 10ෙන් 7ක් ගලපෙනවා, 36ෙන් 33ක් ගලපෙනවා කියලා මෙතන දාලා තියෙනවා. ඔක්කොම හරි තමයි දාලා තියෙන. 1ක් 2ක් 3ක් වැරදි දාලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ මැසේජ් එක දැක්කාට පස්සේ මේ අම්මට මම පැහැදිලි කරා. ඉතින් මේ අම්මා මට දාලා තිබිච්ච මැසේජ් එකත් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට කියවලා බලන්න පුළුවන්. මේ අම්මා මට දාලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පුතා විවාහ වෙලා මාස 5යි. නමුත් මාස 3ක් යනකොටම පුතා විවාහය දෙන්න දෙපැත්තටුණා. මෙයාලා කැමති වුණේ නැහැ විවාහයකට ජීවත් වෙන්න. ඉතින් මේ අම්මා උනත් කේන්දර පරීක්ෂාවන් ගැන විශේෂයෙන්ම කේන්දර ගැන විශ්වාසය තිබෙච්ච කෙනෙක් නෙවෙයි. නමුත් දැන් එතෙන්දී දැන් ආපහු ඒ දේවල් ගැන කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දරුවා කේන්දර ගැන විශ්වාස කරලා තියෙනවා. නමුත් ඒ දරුවාගේ මතන් ගැහැණු ළමයාගේ පැත්තෙන් තමයි මේක කරලා තියෙන්නේ. ඒ කියන්නේ කේන්දර පරීක්ෂාව කරලා තියෙන්නේ මේ පොරොන්දම් පරීක්ෂාව විදිහට මේ ගැහැණු ළමයාගේ අම්මගේ පැත්තෙන්. ඉතින් මම මේක දැකපු ගමන් මම මෙන්න මේ විදිහට ඒ අම්මට මැසේජ් එකක් දැම්මා. මම කිව්වා මේ කේන්දර දෙක ගැලපෙන්නේ නැහැ, කවුද පරීක්ෂා කරේ කියලා. ඒ තමයි අම්මා දැම්මේ ගැහැණු ළමයාගේ පැත්තෙන් පරීක්ෂා කරා. ඒ කේන්දර පරීක්ෂා කරපු කෙනා මේ අම්මට කෝල් කරලා කියලා තියෙනවා මේක පෙර පිනකට හම්බෙච්ච දෙන්නේ මේ දෙන්නා හොතරම ගැලපෙනවා, හින්දා කිසිම ගැටලුවක් නැහැ කියලා සඳහන් කළා. මේ අම්මට කෝල් කරලම කියලා තියෙනවා. ඉතින් මාස 3යි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම දැකපු ගමන් කිව්වා මේ කේන්දර දෙක ගැලපෙන්නේ නැහැ, මේ පුතා ඒ ගෑනු ළමයා ගාවටවත් යන්න කැමති වෙන්නේ නැහැ කියලා දැන් කෝල් කරලා අහන්නයි කියලා. ඉතින් එතකොට පුතා එහෙම කිව්වයි කියලා ඒ අම්මට උත්තර දාලා තිනවා. ඉතින් ඇත්තටම බැලුවොත් එම මේක ඒ ගෑනු ළමයාගේවත් එහෙම නැත්නම් ඒ දරුව පුතාගේවත් වැරද්දක් නෙවෙයි. මේ දෙන්නට එකට ජීවත් වෙන්න සුදුසු සත්‍යයක් මේ කේන්දර දෙකේ ගැලපීම නැතිකම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ ෆොටෝ එක දැක්පු ගමන් ආපස්සට ගිහිල්ලා බලන්න තියෙනවා සෙනසුරු කියන ගහ හතේ තැන්පත් වෙලා ඉන්න කේන්දර සටහනක්. ඉතින් ඒ නැකත් දෙක අනු බලනකොට රෙහෙන නැකත සහ පූපුටු කියන නැකත් දෙක තමයි උදා වෙලා තියෙන දෙන්නගේ ජීවිතේ. ඉතින් එතෙන්දී මේ දෙන්නට එක විදිහට හිතන්න පුළුවන් දෙන්නේ නෙමෙයි. අන්න ඒ නිසා සිතුවිලි වෙනස් වීම නිසා තමයි මේ දෙන්නට එකට ජීවත් වෙන්න අපහසු. ඉතින් එතකොට මෙතෙන්දී බොහෝ අය මේ කේන්දර පරීක්ෂා පොරොන්දම් පරීක්ෂා කරගන්න ගිහිලා මේ වගේ ලකුණු මත ලකුණු 150යි නම් කමක් නැහැ හොඳයි 150ක් ගලපනවා ඉතින් ඒක ගලපා ගන්න නැත්නම් 75ක් ගලපනවා 100ක් ගලපනවා. ඉතින් මෙහෙම දේවල් තිබුණයි කියලා ලකුණු 100ට 100ක් ගලපුණයි කියලා මේ අය හිතන පතන විදිහ කිසිම දෙයක් මේ පොරොන්දම් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒතර මේ ගැහැණු ළමයා හිතන්නේ කොහොමද, එයා කැමති මොන විදිහට ජීවත් වෙන්නද, පිරිමිමයා කොහොමද කැමති, එයා කැමති මොන විදිහට ජීවත් වෙන්නද, එයා කොහොම ඉන්න කැමති කෙනෙක්ද. ඉතින් මේ දෙන්නා මොන වගේ එකට හිතන දෙන්නේ එකතු වීම තමයි ජීවිතයක් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙන දෙන්නෙකුට විවාහය පැත්තෙන් බැලුවොත්. එහේ මොකද නොදන්න දෙන්නෙක් තමයි එකතු වෙන්නේ. අන්න ඒ නිසා පොරොන්දම් පරීක්ෂා කරගන්න ගියාට පස්සේ මේ වගේ ලකුණු මත විවාහ සම්බන්ධතාවයන් ඇති කරගන්න උත්සාහ කරන්න එපා. පොරොන්දම් පරීක්ෂා කරන්න කමන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලා අහන්න මේ දෙන්නා කොහොමද හිතන්නේ, මේ දෙන්නා මොන වගේ දෙන්නේද, මොනවද මෙයාගේ චරිත ලක්ෂණ, අලුමතර රූප ලක්ෂණ, චරිත ලක්ෂණ, හිතන පතන විදිය, මේ කාලේ කොහොමද ගත වෙන්නේ, මෙයාගේ ජීවිතේ මොනවද ලියවිලා තියෙන්නේ, ග්‍රහ පිහිටීම් අනුව ඒ සෑම දෙයක්ම මොන හරි විවාහ දෝෂ තියෙනවද, සෙනසුරු හත් වෙනේ තැන්පත් වෙලා තියෙනෙක් ගැන ඒක විවාහ දෝෂයක්. ඉතින් ඒ ගැන මේ කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. ඉතින් හරියටම හරියට ගැලපෙනවා කියලා කිව්වා. ඉතින් එතෙන්දී දෙන්නටම දැන් ජීවිතයේ අපරාධයක් වෙනවා. මොකද මාස 3ක් 4ක් යද්දී දෙන්නටම දෙපත්තට වෙන්න සිද්ධ වෙලා. ඉතින් එතකොට මෙන්න මේ වගේ කාරණා නිසා ඕන කෙනෙක්ගේ මම කියන්නේ මගෙන් පරීක්ෂා කරගන්න කියලා ඕන කෙනෙක්ගෙන් පරීක්ෂා කරගන්න. නමුත් ප්‍රශ්න අහන්න ඔයාලා කොහොමද මේ දෙන්න හිතන පතන විදිය කියලා. ඉතින් කාට හරි මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පොරොන්දම් පරීක්ෂා කරගන්න, හරි නැත්නම් ඔයාලගේ කේන්දර සටහන් පරීක්ෂා කරගන්න, හරි උපන් නැකතේ ඉඳන් ඔයාලා හිතන පතන විදිය, චරිත ලක්ෂණ, රූප ලක්ෂණ, මේ සෑම දෙයක් එක්කම මේ කාලේ කොහොමද ගෙවෙන්නේ, ඔයාලට වෙන්න තියෙන්නේ මොනවද, ඉස්සරහට කොහොමද ගෙවෙන්නේ, මොන කාලෙද ප්‍රශ්න එන්නේ, 2000 කීයේද, 24ද, 25ද, කොයි මාසෙද, මෙන්න මේ වගේ කාල සීමාවල් එක්කම ඔයාලට
කේන්දර පරික්ෂා කරගන්න පුළුවන්. ඉතින් එක්කෙනෙකුට රුපියල් 1000ක් වගේ මුදලක් තමයි වෙන්නේ අය කිරීම. ඉතින් අන්න ඒ නිසා මම හිතන එක දරා ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් කොහෙන් හරි කමන්නේ හරියට දෙයක් කරගෙන හිතන පතන විදිය සෑම දෙයක්ම ගැළපෙන දෙන්නෙක් විවාහෙම තමයි සාර්ථකත්වයට හේතු වෙන්නේ. අන්න ඒ නිසා මේ දෙන්නගේ සිතුවිලි වෙනස් වීම තමයි මේ දෙන්නට තියෙන ගැටලු වෙන්නේ. ඉතින් එහෙනම් කාට හරි මම හිතනවා උදව්වක් වේවි, උපකාරයක් වේවි කියලා. මාව සම්බන්ධ කරගන්න කැමති අය ඉන්නවා නම් මේ අංකයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. 02-97-155-680-94 කියන අංකයට WhatsApp කරලා සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝටම ස්තුතියි.